එසා මේ වගේ දැවැන්ත සහ මහා මාෆියාවක් ක්‍රියාත්මක කරන රිසාත් වදුරුදීන ඇමතිවරයා තමන්ගේ අමාත්‍යංශ හරහා ක්‍රියාත්මක කළා. ඒ විතරක් නෙමෙයි, පසුගිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලංකාවට කුළුබඩු ආනයනය සහ අපනයනය කරන මහා පරිමාණ ව්‍යාපාරිකයන් හිටියේ රිසාත් වදුරුදීන්ගේ හස්තය තුළ. ඔවුන්ගේ රැකවරණය ලබාගෙන තමයි සම්පූර්ණයෙන් මේ ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන්න ක්‍රියාවට නගන්න කටයුතු කළේ. ඒ එක එක්කෙනෙක් පුද්ගලයෙක් තමයි ඊබ්‍රාහිම් කියන පුද්ගලයා. එතකොට ඊබ්‍රාහිම් කියන පුද්ගලයාගේ දරුවෝ දෙන්නෙක් තමයි පාස්කු ප්‍රහාරයේදී බෝම්බ පුපුරව ගත්තේ. එතකොට පාස්කු ප්‍රහාරයේදී බෝම්බ පිපිරවීම සඳහා උපයෝගී කරගත්ත, බෝම්බ සකස් කිරීම සඳහා උපයෝගී කරගත්ත තඹ සම්පූර්ණයෙන්ම ලබා ගත්තේ වාණිජ කටයුතු අමාත්‍යාංශය හරහා. එතකොට ඒ වාණිජ කටයුතු අමාත්‍යාංශය හරහා දෙන්න ඕනේ නිර්ණායකයක් තියෙනවා. සුළු පරිමාණයේ මේ කර්මාන්ත කරුවන්ට කොයිතරම් ප්‍රමාණයක් දෙන්න ඕනේ, ඒ වගේ මහා පරිමාණ කර්මාන්ත කරුවන්ට කොච්චර ප්‍රමාණයක් දෙන්න ඕනේ කියලා. එහෙම නිගමනයක් නොතිබුණා, කියන්නේ නිගමනයක් තිබුණා, එකම ප්‍රමාණයක් තමයි සුළු පරිමාණ සහ මහා පරිමාණ කර්මාන්ත කරුවන්ට තම නිකුත් කිරීම සිද්ධ කරන්න ඕනේ. හැබැයි ඒක අභිභවා ගිහිල්ලා තමන්ට හිතුමතේ ඉබ්‍රාහීම්ගේ පුතු දෙන්නා වෙන ඒ තම මේ ව්‍යාපාර කරගෙන